तभी का मोटा माइक बात करें अरे अभी कम रंजन रामनायके महात्या दें अद अपराध पार्षद डिपार्टमेंट मुकदमी හිටපු ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතරගම රක්ෂිතේ අදපු මේ බංගලාව ගැන මම දාපු පැමිණිල්ලක් ගැන මට මගේ කට උතරයක් ගන්න මම මේ ගැන මට කියන්න පුළුවන් මොකද වැඩි කියන්න බෑ මොකද විමර්ශන වලට ඉන්වෙස්ටිගේෂන් වලට මේක හානියක් වෙන්න පුළුවන් ඒ හින්දා මම ඒ ගැන වැඩිම මාධ්‍ය කියන්න බෑ මොකද CID again, already started the investigation. Parichara patangaran thiyenne. Etumage namata wathura bill saha me current bill, ekenne viduli bill pat serama labila thiyenne Gotabhaya Rajapaksa mahathmayage namata. Ithin api boru chodanawak kaluwot mada gahuwa kiyala kiwuwot etumata puluwan apita vidiyo nadu ganna. Me eka mokama ithin thiyenawa. Enna thiyenawa manika dakshide bangalawa. नंदसेन गोटाभय राजपक्ष महात्म्या नम पाविच्चि कौरुहारी बिलाकेसीम नीति मे निमित्त कड़गर ने रंजन रामनायके बिलक मट ऐति निवस मट विधु बिलपत्पत्टाप राजपक्ष महत्वरी बिलकुआ पावित ඉන්වෙස්ටිගේෂන් වලට මයික් එක බඩල්ලගෙන ඉඳ මම අරු මේ කියන්න මයික් බඩල්ලම يعني කියන්න අමාරුයි නමුත් අපි CID ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා ඔහුගේ ටිකට් මේ දුමින්ද සිල්වාගේ ඒ තීන්දුවත් ඇත්තටම සියලු දෙනා කතා කළේ ප්‍රියසත් දෙප් කියන අගවිනිසුරුතුමයි මේ පංච උද්ගල විනිසුරු මඩුල්ල ගැන පමණයි නමුත් ඒ වගේම ඒ ඉස්සෙල්ලා විනිසුරු වරු පද්මිනියන් රණවක කුරදිලක මොරායස් මහතාසා शिरान गुरुरत्त महात्म्या नं किव्वे निदोस कुर निदहास कियला मोरायस महात्म्या नं एतुमा कुडुकारेंट बाये रट दाला इडकडं मेहे विकुनला फीजी रटट गिया काय एन्नै कियला दरुमल्लुत एक्क पद्मिनियन रणवक गुणतिलक महात्म्या नं इन्नवा ताम पानदुरे ऐ आरक्षाव इल्लनवा इतिं ए देदेना एकमतेकिद्दि අර ආපු අලුත් පස් දෙනා ඒ කියන්නේ ප්‍රේසාද දෙපැතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒ තීන්දුවම දුන්නා. ඉතින් ඒ වගේ තමයි අද ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට එවැනි තීන්දුවක් දෙන්න පුළුවන් උනේ මේ CID ආයතනයට. මේ පක්ෂග්‍රාහී නැති මේ CID එකට ස්තුතිවන්ත වෙන්න කියලා මම කියනවා. ඒ කියන්නේ මේ ඉන්න රවි සෙනවිරත්නලා ශානි අබේසේකරලා ඒ වගේ නිලධාරීන් තව නම් ලිස්ට් එකක් දුන්නා අපේ මම මේ නම් ලිස්ට් එකම කියන්න කරන නැෂනල් නිලධාරීන්ට ස්තුති ඒගොල්ලෝ හරියට සාක්ෂි අරගෙන විමර්ශන කෙරුවා හින්දා තමයි පාරේ මරුණු හතර දිනේට සාධාරණ ඉෂ්ට උනේ ඉතින් අපි බෞද්ධ
ආගමට ගරු කරන ක්‍රිස්තියානි ආගමට ගරු කරන මුස්ලිම් ආගමට ගරු කරන අය විදිහට අපි කෙනෙක්ට අගතියක් වුණාම මරණ දඬුවමක් නියමුණාම අපි ඒකට සතුටු වෙන්නේ නැහැ කාලකන් සතුටක් ලබන්නේ නැහැ නමුත් මේ රටේ නීතියක් කියන දෙයක් ආවේ නීතියක් කියන දෙයක් ස්ථාපිත වුණේ 2015 ජනවාරි 8ට පස්සේ ඒක දැන් සමහරුන් අහන්න පුළුවන් ඇයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කතරගම බංගලාව ඇයි දැන් අදින්නේ 2015 ඉස්සෙල්ලා ඒගොල්ලෝ නිහඬව හිටියේ කියලා ඒ ගැන කියන්න විස්තර ගොඩාක් තියෙනවා 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා මේ ගැන ලිව්ව චන්දන සිරිමල්වත්තව ඇරස් කළා එයාට පහර දුන්නා සෝමවන් සමරසිංහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කළා උඹලා මගේ ගේ ගැන හොයනවා නේද මං ඇවිල්ලා ලංකාවේ ලංකා පත්‍රයේ ගිනි තියනවා කියලා කියපු කතා මේ රාජ්‍ය පත්‍රයේ නියර කියලා. එතකොට මේවා සේරම කළේ ඒ කාලේ. ඒ කාලේ බස්නායක නිලමේ හිටියේ ශශීන්ද්‍ර රාජපක්ෂ. ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයාට ඒකට සුදුසුකම් තිබුණේ නැහැ. ආ දේවාලගම් පනත වෙනස් කරලා නැවත ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයාව පත් කරගෙන එහෙමයි මේවා කළේ. සීගී රක්ෂිතේ තවත් බොහෝ අයට ගිවල් දීලා තියෙනවා. ඉතින් ඒව සේරම හොයන්න තමයි CID එකට අද බාර දෙන්න ආවේ. ඒව ඕල් පටන් අරගෙන මේ ඒ පරීක්ෂණ යනවා. ඉතින් මේ දේවල් එක දිගටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ වැරදි වුණා. එතුමා වියත් මගේ බොහොම පැහැදිලිව කිව්වා ශැන්ඩ්‍රිල්ලා එකේ සභාපතිවරයා එතුමාගෙන් ඉල්ලුවා ආරක්ෂක අමුදා මූලස්ථානයේ ඉඩම එතුමා සුමාන දෙකක් ඇතුළත දුන්නා කියලා. ඒක කිව්වේ ගෝඨාභය මහත්මයාමයි. ඉතින් ඕවා නිකන්ල වෙන්නේ නැහැ. ඕවා නිකන් චීන සමාගම් ඕවා ගද්දි නිකන් දෙන්නේ නැහැ. ඒවට සන්තෝෂම් දෙනවා. වඳුරු පාත් කුඩම් දෙනවා. තෑගි භෝග දෙනවා. වරදාන වරප්‍රසාද දෙනවා. ඉතින් ඒව ගැන හිතන්න ඕනේ. ඉතින් මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යුද්ධයේදී කරපු විශාල සේවය ගැන අපි ලොකු ගෞරවයක් භක්තියක් තියෙනවා. අපිට ඕනේ හොඳ නායකයෝ හදන්න. අපිට ඕනේ අපිට දූෂණයෙන් තොර නායකයෝ මේ රටට අඳුන්වා දෙන්න. එතුමා ඉස්සරහට නායකෙක් වෙන්න ඉන්නවා නම් එතුමා මේ ප්‍රශ්නේදී මීට වඩා වැදගත් පුරවැසියෙක් විදිහට හැසිරිය යුතුයි. එතුමා එහෙම හැසිරෙන්නේ නැහැ. එතුමා කියන්නේ මේගේ රංජන රාමනායකට දීලා දෙනවා කියලා. මම තමයි ලංකාවේ ඉන්න එකම ඇමතිවරයා ගියක් නැති එක පර්චයක්වත් නැති. ඉතින් මට මම ගෝඨාභය මහත්මයාට කියන්නේ මට මේ ගේ එපා. මට ලියලා දෙන්න එපා මේ ගේ. මට අවශ්‍ය නැහැ ගේ. මට ලියලා දුන්නොත් මම ඒක ඒ මොහොතේම ආයේ ජනතාවට පවරනවා. මට ගෙවල් අවශ්‍ය නැහැ. මම පොඩි කාලෙක මේ රටට මේ ලෝකෙට ඇවිල්ලා ඉන්න මම සංචාරකේ අර ඕසෝ සංවාදවල කියන වගේ අපිට ගෙවල් මේනියාවක් එහෙම වස්තු මේනියාවක් නැහැ. ඒ නිසා මම කියන්නේ මට ගේ එපා. තමුන්නාස පැහැදිලි උත්තරයක් දෙන්න. තමුන්නාසේ ඇමරිකන් පුරවැසියෙක් හැටියට තමුන්නාසගේ නමට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන නමට වතුර බිල් ලයිට් බිල් කොහොමද කතරගම බංගලාවකට ගෙවන්න කියන. එහෙනම් එච්චර කල් එක ගෙව්වනම් ඒ ගැන සුවා බැලුවේ නැත්තේ ඇයි කියන එක. ඉතින් මේ වගේ මේක නිකන් හරියට අර මල්වානේ බංගලාවක්. මල්වානේ මේ වගේ බංගලාවක් තිබුණා. කාටද? බැසිල් රාජපක්ෂ මහත්මයාට. බැසිල් මහත්මයා කියනවා නෑ කියලා. දැන් ඒකට සම්බන්ධ තිරු නඩේෂන් කියන මහත්තයාට නිරූපම රාජපක්ෂ මහත්මයාගේ සැමියාට අන්න අහුවෙලා ඩොලර් මිලියන 35ක් නැත්තම් 55ක් මේ හොංකොං ෂෙන්හයි බැංක් HSBC බැංකුවේ මේ වෙනත් රටක හොංකොං බැංකුව හොංකොං කියන රටේ. ඉතින් අපි මේවා මඩ ගහන්න කියන දේවල් නෙමෙයි. මේවා ඒ කාලේ හෙව්වනම් ඒ හොයපු මාධ්‍යවේදී 36 දෙනෙක් ඝාතනය වුණා. මැරුවා. ඉතින් පරීක්ෂණ පාරක් වෙනවා. පරීක්ෂණ වලට වෙලා යනවා. කොරියා වුණත් අර දූෂණය කරපු ළමයා වල්ලා ගන්න ගියා අවුරුදු 20ක්. එහෙනම් ලංකාවේ ජනතාවට කියනවා තව තවත් පොඩක් ඉවසීමෙන් ඉන්න. එක පාර මෙහෙම කරලා අල්ලන්න බෑ හොරුවල්නවා කියලා. හොරුවල්න වැඩි හරියට CID එක කරනවා. CID ගේ මහත්තුරට මගේ විශේෂ ස්තුතියක් තියෙනවා. පස්ස දිනවන ගහන්න. අපි දකිනවා මේ ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ පොඩි අරගලයක්. කුමාර වෙල්ගම මහතා විචේතනෙ ලක් කළේ. අපි කුමාර කොහොමද දැන් මේක ලක්?
මල්ලි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන සියලු ගැටුම් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. මම රජන් රාමනායක හැටියට මම දකින දේ තමයි වෙල්ගම මහත්මයා, වාසුදේව මහත්මයා ඔය ප්‍රකාශ කරන හැම ප්‍රකාශයම පිටුපස ඉන්නේ. කිරේ පිටුපසු මහා මොලකරු තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා මල්ලි අවදාවත් ඒ තමුන්ගේ විධායක ජනාධිපතිකම වෙන කෙනෙක්ට දෙන්නට කැමති නැහැ. එතකොට මැරෙනකන් ඕකේ ඉන්න ආසයි. එතුම වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි මල්ලි කවන්නේ නැහැ කිව්වනේ මේ. එතුමාගේ ශූක්‍රාණු. මහින්ද මහත්තයාට වැඩියෙන්ම විශ්වාස තමුගේ ජානසා තමුගේ ශූක්‍රාණු. ඒ තමයි නාමල් රාජපක්ෂ මහත්තයා. මොකද ඔය රජකම පිට ගියෝ. ඒක අබා කුමාරයා ගතුනා. අබා කුමාරයා තමුන්ගේ මාමල 10ක් මැරුවා. එතකොට කාශ්‍යප කුමාරවරු තමුන්ගේ රාජ්‍ය තාත්තට හිටුවා පස් ගැහුවා. ඔය වගේ මේ තමුන්ගේ තාත්තලම්මල මරාගත්ත ඉතිහාසයක් ඔය රජ ඉතිහාස තියෙනවා. එහෙනම් මහින්ද මහත්තයා කැමති නැහැ කවදාවත් තමුන්ගේ ජාන තමුන්ගේ ශූක්‍රාණු ඇර වෙන කෙනෙකුට මේ ජනාධිපතිකම යනවා. ගෝඨාභය මහත්තයාට ගියොත් එතන ගියා යන්නේ ගෝඨාභය මහත්තයාගේ පුතා ඒ වගේ යන්නේ දිගටම. චමල් මහත්තයාට ගියොත් එතනින් යනවා ශශීන්ද්‍ර මහත්තයාතුළු ඒ දිගට. නාමල්ට කෙලවෙනවා. ඒක බැසිල් මහත්තයාට ගියොත් බැසිල්ගේ පවුලයට යන්නේ. එහිඳ කවදාවත් නාම මහින්ද රාජපක්ෂ මහත්මයා තමුන්ගේ ජාන සාක්ෂූක්‍රාණුවකට අර මේ ජනාධිපති පුතුව දෙන්නට කැමති වෙන්නේ නැහැ. එහිඳ මං හිතනවා වාසුදේව මන්ත්‍රීතුමත් වෙල්ගම මන්ත්‍රීතුමත් ඔය කියන්නේ ස්ක්‍රිප්ට් එක මහින්ද මහත්තයාගේ අධ්‍යක්ෂණය මහින්ද මහත්තයාගේ ඇක්ෂන් කියන්නේ මහින්ද මහත්තයා කට් කියන්නේ මහින්ද මහත්තයා. එහිඳ ඒ එතන ඔය අලුත් මන්ත්‍රීවරු කොච්චර කෑ ගැහුවත් මහින්ද මහත්මයා කැමති ජනාධිපතිකම තමුන්ගේ අනාගත පුත්‍රයාට දෙනවා. ඒකට හින්දු පත්තරේ අහපු ගමන් කිව්වේ මගේ කොළුවට තාම අවුරුදු 35යි. එහිඳ දැම්ම දෙන්න විදියක් නැහැ කියලා. ඒ ජර්නලිස් ඇහුවෙත් නැහැ. අහන්නෙත් නැතුව කිව්වේ. මගේ නාමල්ට තාම මේ කවුද අරවින්ද මොකද්ද ස්වාමි. මේ සුබ්‍රමණියම් ස්වාමි. අර ගෙනිච්චේලේ අහපු වෙලේ කිව්ව වෙලේ එහෙමයි කිව්වේ. එහිඳ මම හිතන්නේ වෙල්ගම මහත්මයයි වාසුදේව මහත්මයයි ඔය කියන්නේ මහින්ද මහත්මයාගේ පිටපත සහ ආශිර්වාදය සහ කැමැත්ත අනුවයි කියන එකයි මගේ මතය. මතුවා මේ දැන් අපි දකින්න මේ සුදීප සේරසිංහ සහ හිරුමිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන්ට මේ අල්ලස්තෝදනා ඒ කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව සිටින මේ අමතුවරු ඔබතුමා මේ ගැන මොකද කතා කරන්නේ? මල්ලි මම නම් හරි කැමති මේ යන ක්‍රමෙට. මොකද ඒ කාලේ අල්ලස්තෝදනා ආපුවම රෝහිත අබේගුණරත්න මහත්තයා කිව්වා ණයෙක් ගහලා මට එන්න බෑ මගේ කකුලට ණයෙක් ගැහුවා මම බාලපටවැදි මහත්මයාගේ අල්ලස්සාදු විසිර කොමිසමට යන්නේ නෑ කියලා කිව්වා. එහෙම කියලා අන්තිමට ඒ පරීක්ෂණ කරපු නිලධාරින්වත් ගෙදර ඇරියා. රෝහිත මහත්තයා තාම මේ ගුණ කටුවා ණයා පොලක ගැහුවා කියලා ගෙදර ඉන්නවා. දැන් කාලේ එහෙම වෑමයි. දැන් කාලේ මං දැක්කා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් කට උත්තරයකට ගන්න මේ CID එකට දෙන්නට මේ සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. අපේ සුජීව වේවා, මලික් මහත්මයා වේවා, අගමැති රනිල් වික්‍රමසිංහ වේවා, රංජන් රාමනායක වේවා, රවි කරුණානායක වේවා, එතකොට ඔය මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වේවා, යම්කිසි අල්ලසක් ගත්තන එන්න ඕනේ. අල්ලස් දූෂණ කොමිසමට ඇවිල්ලා කට උත්තර දෙන්න ඕනේ. පස්සොදුනේ හැරිලා යන්නත් බෑ. මාධ්‍යවේදී ඉස්සරහා ඉන්නවා බේරෙන්න බෑ. මම කියන්නේ යහපාලන ආණ්ඩුවේ ඒක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මම කැමති මේ ප්‍රජාතන්ත්‍රවාදයට මේක ඉස්සරහට යන්න ඕනේ. අල්ලස් ගත්තා නම් දැක්කද උත්තරය අහගෙන දුතයි. ඔව් හරි. අල්ලස් ගත්තා නම් මං දැක්ක ළඟදී ලියුමක් ගැහුවයි කියලා ජනාධිපති ලේකම් කෙනෙක්ව ඇරස් කරන්න යනවා. ඒ වගේම ජනාධිපති ලේකම්වරු දෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහානාව සහ කවුද මේ දිසානායක මාස ගාන රිමාන්ඩ් එක හිටියා තාජ් එකේ කාපාක් එකේ කෝටි දෙකක් අරන් අහුවෙලා ඉන්දියානු ඉන්දියානු ආයෝජකයෙක්. ඉතින් මම හිතන්නේ යහපාලනට මන් තියෙන ආදරය ඒකයි. රංජන් රාමනායක උනත් හොරකම් කළා නම් අල්ලසක් ගත්තා නම් යන්න ඕනේ අල්ලස් එකට. ඒ වගේම රාජ්‍ය මුදල් අවබෝධ දෙන්නේ කිරි යන්නත් උනේ. ඉතින් මම හිතන්නේ
කාටවත් බේරෙන්න බෑ මේ සංස්කෘතියට මේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ හොරු ඇල්ලීමට මගේ කැමැත්ත තින උපරි ඒක වෙන්න ඕනේ බලවල I'm going to go to the hospital.